second mission powered by Sampad Bank. සමාජ ව්‍යවසායකයා ක්‍රියාත්මක වෙන්නේ වෙළඳපොළ මත. ඒ කියන්නේ ඉල්ලුම හා සැපයුම මත. සමාජ ව්‍යවසායකෙක් සාර්ථක වෙන්න නම් ඔබ, ඒ කියන්නේ බුද්ධිමත් පාරිභෝගිකයන් ඔවුන්ගේ බාණ්ඩ හා සේවා වැඩි වැඩියෙන් මිලදී ගත යුතුයි. ඒ නිසා හොඳ දේම ඉල්ලන්න. අද ඇත් පවුරේ පළවෙනි සමාජ ව්‍යවසායකයා. Inoka Thushari Kalutara. අයිබෝවන් පවුරින් අවසරයි මම ඉනෝකා තුෂාරි ලියනාරච්චි මං ආවේ කලුතර ප්‍රදේශයේ ඉඳලා මගේ ව්‍යාපාරය D&D බෑග් සියලුම වර්ගයේ බෑග් නිෂ්පාදනය කිරීම තමයි මම සිදු කරන්නේ හෑන්ඩ්ලූම් බටික් ඒ වගේම ගෝනි රෙදි වලින් පරිසරයට හිතකර බෑග් නිෂ්පාදනය තමයි මම සිදු කරන්නේ මගේ ව්‍යාපාරයෙන් සමාජයට වෙන සුබලපෑම මම මේ බෑග් නිෂ්පාදනය කරන්නේ ඇත්තටම අද බොහොම වඳ වීගෙන යන අත්‍යන්ත රෙදි ඒ කියන්නේ ඒ හෑන්ඩ්ලූම් රෙදි වලින් තමයි බෑග් නිෂ්පාදනය කරන්නේ ඒ සඳහා මම ලී හෑන්ඩල් එකක් පාවිච්චි කරලා තියෙනවා ඇත්තටම මුලින්ම අපි පිටරටින් ආනයනය කරන ලී හෑන්ඩල් එකක් තමයි වෙළඳපොළට ගිහිල්ලා අපි ගත්තේ ඊට පස්සේ මට හිතුණා මේ හැන්ඩල් එක අපේම නිර්මාණ ශිල්පීන් ඉන්නවා ඔවුන්ට කියලා සාදවා ගන්න පුළුවන් කියලා හිතලා මම ලොකු ලී මෝල් තියෙනවා ලී වැඩපොළවල් වල ගිහිල්ලා අපත යන ලී කෑලි හොයාගෙන ඒව අපේ ප්‍රදේශයේම ඉන්න ඒ සඳහා දක්ෂ නිර්මාණ ශිල්පීන්ට ඒ ගැන උපදෙස් දීලා මෙහෙම කරන්න කියලා ඒගොල්ලෝ ලවා තමයි මේ සියලුම මේ අලංකාර හැන්ඩල් සාදවාගෙන තින්නේ. ඒ වගේම මේ බෑග් සඳහා යන පොල් කටු බොත්තම පවා මම ඒ අපේ ප්‍රදේශයේ ඉන්න සමහර වෙලාවට දක්ෂතා තියෙනවා. ඒගොල්ලෝ ව්‍යාපාරයක් කරන්නේ නැහැ. නිවෙස් වලට වෙලා ඉන්නවා. ඒ අය ලවා තමයි මම ඒ බොත්තම හදාගෙන තින්නේ. ඒ වගේම බටික් බටික් කලාව දන්නවා ඒගොල්ලෝ ව්‍යාපාරයක් විදිහට මුකුත්ම කරන්නේ නැතුව ඒගොල්ලන්ට කරගන්න විදිහක් නැතුව ගෙවල් වල ඉන්න අයට ගිහින් කතා කරලා මගේ නිර්මාණයේ මේ විදිහට එන්න ඕනද කියලා ඒ වගේ තමයි බටික් නිර්මාණ මම කරගෙන තියෙන්නේ. එතකොට මම මේ සඳහා මගේ දැන් සේවිකාවන් 12 දෙනෙක් රැකියාව කරනවා. මම තනියම තමයි මුලින් පටන් ගත්තේ. මං ඒකත් මගේ ප්‍රදේශයේ ගොඩක් දුර නෙමෙයි කිලෝමීටරයක් එකහමාරක් දුරින් රැකියාවලට යන්න බැරුව දරුවෝ පාසල් යවනවා ඊට පස්සේ ගෙවල් වලට ඒගොල්ලන්ට දුර රැකියාවට යන්න බෑ. නමුත් ආර්ථික අපහසුකම් ගොඩක් තියෙනවා. ඉතින් මං ඒ වගේ අයට පුරුදු කරලා ගෙනහල්ලා පුරුදු කරලා ඒගොල්ලෝ ලවා තමයි මම මේ බෑග් නිෂ්පාදනය කරවගන්නේ මම රැකියාව දීලා තින්නේ. මේ වෙනකොට මම මාසෙට බෑග් 2000-2500ක් වගේ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා සුපිරි සාප්පු ජාලයන්ටද කුඩා ප්‍රමාණයේ පොත් සාප්පු වගේ ආයතන වලටද සපයනවා මගේ වෙළඳපොළ කොටස කුඩා සිල්ලර කඩේ ඉඳලා සුපිරි සාප්පු ජාලයට වෙනකම්ම ඒ නොයේ සමාජ මට්ටම් වලට සරිලන විදිහට අපි බෑග් නිෂ්පාදනය කරනවා මේ වෙනකොට මගේ මැෂින් 6ක් තියෙනවා ඒ ප්‍රමාණී කරන මට ධාරිතාව මදි බව මට පෙන්ලා තියෙනවා දැන් ඒ නිසා මම ඔබගේ ලක්ෂ 15ක ආයෝජන මුදලක් බලාපොරොත්තු වෙනවා ඒකට 116ක කොටස් ලබා දීමට සම්පත් බැංකුවේ බලගැන්වීමෙන් ඔබ වෙත ගෙන එන ඇත් පවුර දෙවැනි ක්‍රියාන්විතයේ සහයෝගිතා අනුග්‍රහය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් සහ සම අනුග්‍රහය හොරයිසන් සමූහ ව්‍යාපාරය. ඊයාරච්චි මැතිනේ ඔබතුමාගේ ඔබතුමේ මේ බෑග්සල බ්‍රෑන්ඩ් එක DD කියන එක බෑන්ඩ්. D&D. D&D. දැනට ඔබතුමියට මේ බෑග්සලට ඉල්ලුම තියෙනවා? ඔව් ඉල්ලුම තියෙනවා. වෙළඳපොළක් තියෙනවා ඒකම රස්ට් එක. වෙළඳපොළක් දැනට තියෙනවා. ලංකාවේ තියෙන සුපිරිතම සාප්පු ජාලයන් කීපයක් තියෙනවා ඊට අමතරව අපි
දැන් ඒ තැන්වලට නොයන අය ඉන්නවා. ඒ තැන්වලට ගිහිල්ලා මේ බෑග් මිලදී ගන්න බැරි අය ඉන්නවා. එතකොට මම ආයතන හරහා විශේෂයෙන්ම ඇඟලුම් ආයතන. ඒගොල්ලොන්ගේ ළඟට අරගෙන යන ක්‍රමයක් තියෙනවා. ඒ වගේම මේ බෑග් මහලා ඉතිරි වෙන කොටස් තියෙනවා. ඔව්. මම ඒ කොටස් වලින් තමයි මේ පැන්සල් පර්ස් කුඩා ප්‍රමාණයේ බෑග් නිපදවලා බොහොම ඒවෑනුත් ප්‍රයෝජනෙ අරගන්නවා. ලියනාච්මැතිනි දැන් ඔබතුමිය සාමාන්‍යයෙන් මේ 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 භාණ්ඩ වලින් කොච්චර විතර ප්‍රතිශතයක තියෙනවද ලාභයක් වගේ? 121%. මට දැනගන්න පුළුවන්ද දැනට මේ ආයෝජනෙට කලින් දැනට පවතින වාර්ෂික ව්‍යාපාර පිරිවැටුම පිළිබඳව? 72,000ක පමණ. කීයද? 72,000ක. දැන් සාමාන්‍යයෙන් ඔයා ඒකේ ලාභාන්තිකයක් විදිහට ඔයාට කොච්චරක් විතර තියාගන්නවද නිෂ්පාදනයෙන් භාණ්ඩයක් විකුණනකොට? ඔයා කිව්වා 15%ක් 20%ක්. භාණ්ඩයක් විකුණනකොට එක එක නිෂ්පාදනවලට එක එක ගණන් එනවා. සමහරලාට අපිට 30-35 ප්‍රමාණයටත් යන්න පුළුවන්. සමහරලාට 40-45 ප්‍රමාණයටත් යන්න පුළුවන් වෙලාවක් තියෙනවා. ඔව්. එහෙම නියතයක් නැතුව වැඩ කරන්නේ ඇයි? ඇයි එහෙම හරිනේ? එතකොට නැත්තම් එතකොට වෙන්නේ ඔයාට ඔයාගේ දලලාභය සහ සුද්ධලාභය ගණන් හදා ගන්න අපහසු වෙනවානේ. ඇයි එහෙම කරන්නේ? 21, 30, 35, 40 ඇයි එහෙම වෙන්නේ හේතුව? සමට් එක ප්‍රොඩක්ට් එකේ හැටියට එන රෝ මැටීරියල්ස් එකේ හැටියට රෝ මැටීරියල් අමුද්‍රව්‍ය වල හැටියට සමහර නිෂ්පාදනයට වැඩි විලා මේ වගේ ව්‍යාපාරවලට මගේ වැඩි ඇල්මක් නැති හින්දා මම මේ අවස්ථාවේ ආයෝජනයෙන් වැළකී සිටිනවා. ඔබ සෑහෙන හොඳ තැනක ඉඳන් මේ ටික කරන බව පේනවා. එකම දේ මේ වගේම ආයෝජන මේ විදිහම බෑග් දෙන්න එකක් අපි දැන් වැඩ කරනවා. ඒක නිසා මම මේ ආයෝජනයෙන් වැළකී සිටිනවා. කවුද මේ ව්‍යාපාරයට සම්බන්ධ? ඔබ? මම තනි පුද්ගල ව්‍යාපාරයක් විදියට ලියාපදිංචි කරලා තින්නේ. දැනට මම තමයි. හොඳයි. දැන් මේ ඔබ ඇරෙන්නට මේ කාර්ය කරේ නියලි ඉන්න අය කවුද ඔබගේ ව්‍යාපාරේ? දැනට සම්බන්ධ වෙලා තින්නේ මගේ මහත්තයා මට උදව් කරනවා දැනට. පූර්ණ කාලීනව? තාම ඉගෙන ගන්න. පූර්ණ කාලීනවද? පූර්ණ කාලීනව. රයිට්. ඔබතුමිය දැන්ට හුඟක් වෙලාට බඩු සප්ලයි කරනකොට දෙනව ඇත්තේ ණය පදනම් මතනේ නේද? කොච්චර කාලයක් යනවද සල්ලි ටික එකතු කරගන්න? මාස එකමාරයි දෙකයි අතර. හැමතැනින්ම මාස එකමාරේ හම්බ වෙනවා. ඒතර දැනට මේ ආයෝජනය පාවිච්චි වෙන්නේ මම මේක ලයිස්ට් 20 ටිකක් දීලා තියෙනවා ආයෝජනය පාවිච්චි කරන්න හදනවා 650,000 ක් වැය කරන්නේ. මැෂින්ස් කීයක් ගෙන්නනවා? දැන්ට මැෂින් 6නේ තියෙනවා කිව්වේ. ඔව්. තව මැෂින් කීයක් ගෙන්නනවා? මට එම්බ්‍රොයිඩර් මැෂින් එක අවශ්‍යතාවය තියෙනවා. ඔව්. කීයක් වෙනවද ඒක? ඒක 650,000ක්. එක මැෂින් එකක් 650,000ක් වෙනවා. රයිට්. ඔබතුමී අපිට යෝජනා කරා million 1.5ක් එහෙම නැත්නම් 115ක ආයෝජනයක් 18%ක ප්‍රතිශතයක් 16%ක කොටස්වලට අපි යෝජනා කරනවා. 110ක ආයෝජනයක් 15%ක කොටස්වලට ඔබතුමී කැමතිද? කල්පනා කරලා කියන්න. මම කැමති ඒ විදිහට ප්‍රමාණය. රයිට්. ඔබ මේ කැමති. හරි. එමනම් ඔබතුමියට ජය පතනවා මේ අවස්ථාවට ඉදිරියට ගෙන යන්න සාර්ථක ව්‍යාපාරයක. Thank you.
මගේ උණුසුම් සුබ පැතුම්. බොහොම ස්තුතියි. පෞරෙන් මිලියනයක ලක්ෂ 10ක ආයෝජනයක් ඔබ ලබා ගත්තා. මොකද හිතෙන්නේ? ගොඩක් සතුටුයි. ඇත්තටම අද ගොඩක් ස්තුති කරන්න ඕන මේ වගේ සමාජ ආයෝජකයන් අපි වගේ සමාජ ව්‍යවසායකයන්ට කරන ලොකු මෙහෙවරක් මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉනෝක මහත්මිය ඔබතුමීගේ සමාජ ව්‍යවසාය දියුණුවෙන් දියුණුවටපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබතුමීට ජය. බොහොම ස්තුතියි. ආයෝජන ලාභින් වෙනුවෙන් සම්පත් බැංකුව ලබා දෙන සම්පත් සවිය ගිණුම් සේවා විශේෂ පැකේජ. සම්පත් බැංකුවේ ශාඛා බැංකු කටයුතු ප්‍රධාන කළමනාකරු සුමී මිත්‍රපාල මහතා අතින් ලබා දුන්නා. ආයෝජන ලාභින් වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලබා දෙන රුපියල් මිලියනයක් වටිනා හදිසි අනතුරු ආවරණ රක්ෂණය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ශාඛා කළමනාකරු තිවර උඩුරාවන මහතා අතින් ලබා දුන්නා.